සංචාරකයන්ට අවස්ථාව හිමිවන බව නාසා ආයතනය පවසනවා. ඇමරිකා අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සදහන් කරන්නේ සංචාරකයන්ට සහ අනිකුත් පෞද්ගලික ව්‍යාපාර කටයුතු සඳහා අභ්‍යවකාශය විවෘත වන ඇති බවයි. NASA is opening the International Space Station to commercial opportunities and marketing these opportunities as we've never done before. We're announcing the ability for private astronauts to visit the space station on US vehicles and for companies to engage in commercial profit-making activities on the station. ඔවුන් මේ බව සඳහන් කළේ නිව්යෝක් නුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. ව්‍යාපෘති ආරම්භ කරමින් පළමු පර්යේෂණ චාරිකාව මෙම වසර අවසානයේදී සිදු කිරීමට නියමිතයි. ඉන් අනතුරුව පළමු සංචාරය ලබන වසර මුලදී සිදු කරන බව NASA ආයතනයේ වැඩිදුරටත් සඳහන් කළා. එම සංචාරයක් සඳහා එක් රාත්‍රියකට ඇමරිකා ඩොලර් 35,000ක මුදලක් එක් අයෙකුගෙන් අය කරගන්නා බවයි NASA ආයතනයේ විද්‍යාඥයින් සඳහන් කරන්නේ. මාසයක් සඳහා මුළු චාරිකාවේ වියදම ඩොලර් මිලියන 50 ඉක්මවනු ඇති. ඒ අනුව බෝයින් සහ ඇලන් මාස්ගේ ස්පේස්එක්ස් ඩ්‍රැගන් කැප්සියුල් යානා මගින් අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට සංචාරකයන් රැගෙන යනු ඇති. දැන් ක්‍රීඩා පිටිය. එක්දින ක්‍රිකට් ලෝකසරණ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඊයේ දිනේදී පැවැත්වීම නියමිතව තිබූ 11 වන තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට විනිසුරුවරුන් තීරණය කළා. අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ නායක දිමුත් කරුණාරත්න කියා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී බලාපොරොත්තු සහිතව පිටට පිවිසීමට සිටියද තරගය පැවැත්වීමට නොහැකිවීම සම්බන්ධයෙන් කනගාටුව පළ කරන බවයි. මේ අතර අද දිනේ බංග්ලාදේශයට එරෙහිව පළමුවෙන් පන්තුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම නිමිති පන්තු වාර 50 අවසානයේ කඩලු 6ක් දැවී ලකුණු 386ක් රැස් කළා. ඉංගලන්තයේ බ්‍රිස්ටල් ප්‍රදේශයට ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගයේ කාසිය වාසිය පවා උරග බැලීමට නොහැකි වුණා. කෙසේ වෙතත් මෙරට වේලාවෙන් ඊයේ රාත්‍රියේ 7:45ට බ්‍රිස්ටල් ක්‍රීඩාංගණයේ අවසන් වරට විනිසුරුවරු නිරීක්ෂණය කිරීමෙන් පසු තරගය අතහැර දැමීමට තීරණය කළා. ඒ අනුව කණ්ඩායම් දෙකටම එක් ප්‍රසාද ලකුණු බැගින් හිමි වුණා. මේ හේතුවෙන් නවතම ප්‍රසාද ලකුණු සටහනේ 3 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමටද ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා. Yeah, I think it's you know, we all came here for play cricket, you know. Without the game, without playing, it's you know, it's not a good sign. So I think it's really disappointed as a team and as a captain. As we won the last game, so we need a good ended up with the high note, you know. Maybe we might lose some matches, but we want to, you know, ended up with the you know, give some fights. So that's all we want, you know. We want to compete with the others. That's all we wanted. I think we did really well in Afghanistan and we were in the higher note. This is a very important game. The early news. මේ අතර එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ 12 වන තරගය එංගලන්තයේ සහ බංගලාදේශ කණ්ඩායම් අතර මේ වන විට පැවැත්වෙනවා. කාඩිෆ් හි සොපියා ගාර්ඩන්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ කාසිය වාසිය දිනාගත් බංගලාදේශ කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 128ක සාර්ථක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වුණා. ජොනි බෙයස්ටෝ ලකුණු 51යි. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ජේසන් රෝයි ලකුණු 153ක් ලබා ගත්තා. අනතුරුව පිටියට පිවිසි ඔයින් බෝගන් ජෝස් බට්ලර් සමග එක්ව ඉනිම ගොඩනැගීමට කටයුතු කළා.